අද දවස සමගි ජන බලවේගයේ සමාජ සුබසාධන සමාජ සංවර්ධන වැඩසටහනට වැදගත් දවසක්. විශේෂයෙන්ම චීන රජය අද දවසේ අප ආරම්භ කර තිබෙන හුස්ම වැඩසටහනට ලක්ෂ 196ක් වටිනා kidney dialysis machines උදෙසා ඒ පරිත්‍යාගය සිදු කරනු ලැබුණා. හුස්ම වැඩසටහන අප ආරම්භ කරේ COVID වසනයත් සමග අපේ රටේ රාජ්‍ය රෝහල්වලට වටිනා ජීවිත බේරගන්නා උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන තුළින් රටේ ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කිරීම. මේ වන විට රෝහල් 34කට ලක්ෂ 1010ක් වටිනා රෝහල් උපකරණ අපි ලබා දීලා තිබෙනවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය, සංවිධායකවරුන්ගේ දායකත්වය, පාක්ෂිකින්ගේ දායකත්වය, දේශීය විදේශීය සමගි ජන බලවේග සමාජිකින්ගේ දායකත්වය මෙයට බොහෝ ලෙස ඉවහල් වෙලා තිබෙනවා. විශේෂයෙන් මතක් කළ යුතු කාරණාව වන්නේ අද අපට චීන ජනතාවගෙන් ලැබුණේ ආදරය. ණයක් නොවේ. විපක්ෂයක් හැටියට පෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ නව පෙරළියක් සිදු කරන අවස්ථාවක්. විදේශීය රජයක් විපක්ෂ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහනකට දැවැන්ත දායකත්වයක් ලබා දුන්නු අනගි භවණීය අවස්ථාව. ඒ වගේම මේ ආධාරය තුලින් රටේ කිසිම කෙනෙක්ගේ කරපිට හිසමත ණයබර පැටවෙන්නේ නැහැ. දරුවන්ගේ හිසමත ණයබර නිර්මාණය වන්නේ මතු පරම්පරාවට ණයබර පැටවෙන්නේ. මේ වැඩසටහනේ වැදගත්ම අංගය විපක්ෂයේ ඉඳගෙන අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා ජාත්‍යන්තරයත් සමග ගනුදෙනු කරලා ජාත්‍යන්තරයත් සමග සාකච්ඡා කරලා ජාත්‍යන්තරයේ හිත දිනා අපේ රටේ පවතින අඩුපාඩුකම් අඩුලුහුකම් වලට ආධාර තුලින් විසඳුම් ලබා දෙනවා. අද අපි මේ රටේ කිසිදු විපක්ෂයකට කරන්නට බැරි කිසිදු විපක්ෂයකට හිතන්නටවත් බැරි දැවැන්ත සංවර්ධනය බලයක් නැතුව ක්‍රියා ඉන්දන මිල වැඩිවීම තුළ තාත්තරන් සිද්ධ වෙලා තිබෙනවා. දරුවන්ගේ කැටේ දින සල්ලි අරගෙන තමන්ගේ ත්‍රී රෝද රටේ ඉන්දන සපයන තරුණ නාන්සලාගේ කනගාටුදායක ජන ජීවිතය අලුත් පිළියක් උදා කරන්න අපි සූදානම්.